මාධ්‍යවේදී චමුදිතට විරුද්ධව පියුමි හා චන්දිමාල් දාපු පැමිණිලි දෙක ගැනයි දැන් අපි කියන්න යන්නේ. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට හෙට පස්වරු 3ට කොළඹ අපරාධ කොට්ටාෂයේ හමුවට පැමිණිලා ලෙස දැනුම් දී තිබෙනවා. තමන්ට ජීවිත තර්ජන ඇති බවද ඔහු මීට දින කිහිපයකට පෙර පොලිස්පතිවරයාට යොමු කරන ලද ලිපියකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමටයි ඔහුව මෙසේ කඳවා ඇති බව වාර්තා වන්නේ. කොහොම හරි මේ අතර චමුදිත සමරවික්‍රම මහතාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසියට පැමිණිලි කිරීමට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පී පියුමි හංසමාලිගේ නීතිඥයා කටයුතු කර තිබෙනවා. තම සේවාදායකයන්ට ඇප ලබා දීමෙන් පසු අධිකරණයට අපහාස කරමින් චමුදිත සමරවික්‍රම මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක් පැමිණිල්ලක් කළ බව ඔහුගේ නීතිඥ මංජුසී චන්ද්‍රසේන මහතා සඳහන් කළා. අධිකරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසු මේ ගැන අධිකරණයටද පැමිණිලි කරන බවයි ඔහු පවසා සිටියේ. චමුදිත සමරවික්‍රම මහතා සමග ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් කරන්නයි ඉල්ලා රහස් පොලිසියටත් කොටුව පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇතැයිද ඔහු කියා සිටියා. එමෙන්ම නිරෝධායන නීති කඩ කරමින් YouTube මාධ්‍ය ඔස්සේ වැඩසටහනකට පිණී සිටි බව පවසමින් රහස් පොලිසියට සහ කොටුව පොලිස් ස්ථානයට තවත් පැමිණිල්ලක් ඔවුන් විසින් සිදු කර තිබෙනවා. හරින්ද්‍ර ජයලාල් මහතා විසින් පවත්වන ලද සාකච්ඡාවකට චමුදිත සමරවික්‍රම මහතා සහභාගී වූයේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බව පැමිණිලිකරුවන් කියා සිටියා. ඒ අනුව නිරෝධායන රෙගුලාසි අනුව චමුදිත සමරවික්‍රම සම්බන්ධයෙන්ද කටයුතු කරන්නයි පැමිණිලිකරුවන් ඉල්ලා තිබෙනවා. හොඳයි ඉතින් කොහොම හරි නිරෝධායන නීති උල්ලංඝනය කරමින් චමුදිත සමරවික්‍රම හරීන්ද්‍ර ජයලාල් මහතා පවත්වන ලද සාකච්ඡාවකට එක්වීම ගැන කුමක් වෙයිද කියලා ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.